බෝන් අසිරිමත් බුදු පදන් වැඩසටහන තුළින් අපි අදත් බලාපොතුවන්නේ ධම්මපදේ තවත්ය ගාතාවක් පිළිබඳව විවාර්ශ්නය කරන්නට ඒ සඳහා සුපුෘරදු පරදි අපත් සමඟ සම්බන්ධ වන්නේ ඒ බාසුරරි මහත්ම අප රටේ සිටන තා ප්‍රේවිණ චිතකේ නිදහස් මතදාරෙකක් අකැමති ඔබතුම ආදරීෙන් පින්න අයිබෝව. අපි ධම්මපදේ අද තෝරාගත ගාතාව එකසය අසු අටවෙනි ගාතාවයි එහි පාලිබසින් මේ ආකාරෙන් සඳහනන් වන්නේ බහුන් වේ සරණං යන්ති පබ්බතානී වනානිච. අපි සිංහල තේරුමට සම්බන්ධ වනුත් මියෙන් තැතිගත් මිනිස්සු පර්වත කැලෑ, ආරාම ගස් හා චෛත්‍ය යන මේේදේ බොහෝසයින් සරණ කර ගනිති. අප සුදාන වන මේ ගාථාව අර්ය ගැඹුරෙන් විමසන්නටයි මකැමති භාෂ්‍ර මාතානාග ප්‍රමයෙන් මහන් මෙහි සමස්ථාර්ථය කුමන්ක්ද කියලා. හිදිී බුදුන්වහන්සේ දේශනා කරනවා, බයෙන් තැතිගත්ත මිනිුස්සු. පිළිසරණ සොයනවා, උරක්ෂ පර්වත දේවාලාදී. මෙය බුදුන් වහන්සේ මනුෂ්‍යයාගේ චර්යා පිළිබන්ද සමාජවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් බලා කතා කරන තැනක්. දැ නවීන සමාජවිද්‍යාව තියනවා මනුසියාගේ ආගමික චර් විස්තර කරන කොටසක්. ට පදනම් කරගන්නේ බය නිසායි මිනිසා විවිධ පිහිට පිවිධ බලවේගවලින් සොයන්න කියලාතු අදත් නවීන මනෝවිද්‍යාවට පිළිගත හැකි මතයක් අදහසක් මේක ඉවගම මෙහි තියෙනවා මනෝවිද්‍යාත්මක බ සෙවීමට වටිනා ගැඹරු මුූල ධර්මයක් ඇතෝොට මේ සමාජ විද්‍යාත්මක අතිනුත් සත්‍යයයි මනෝවිද්‍යාත්මක අතිනුත් සත්‍යයි මේ කියමවා දැන් බයින් පෙළෙන මිනිස්සු බාහිර දේවල්වල පිහිට පතනවා. ඒක බොහෝ සමාජයන්වල හැමකාලිකම වගේ තියෙන සාමාන්‍ය දෙයක් වගේ පෙනෙන්න්නේි මාර්ස. ඔහු දැන් මේ මිනිස් චර්යාව බයනිසා පිළිසරණ සොයනා කියන මේ තත් සත්‍යය ඕනෑ මිනිස් සමාජයක කවර කාලයක වුුණත් දකින්නට පුළුවක්. දැන් විදධ සංස්කෘතියින් තියෙන රටවල විවිධාකාරයෙන්. විවිධ නම්වලින් හඳුන්නන ගුප්ත එමැත්තන් පලවේගවලින් මනිසුම් පිළිසරණ සොයෙනම්. දැන් මෙට නිතා වැදගත් දෙයක් තියෙනවා දිමුතු ආගම මිනිස් සමාජයේ පහළවන්නේ මෙන්න මේසාංසිද්ධිය බයනිසා පිළිසරණ සෙවීම තුළින් තමයි ආගම් මනුස සමාජයේ පහළවෙන් එම් බන හැ ආගමක් මොමකක්ද කියන්නේ. අපි ඔබට පිහිට දෙන ලබා දෙනවා. තරගකාරීව සෑම ආගමක්ම සබ්ද නගලාක් කියනවා එන්ඩ අපි වෙතට අපට පුලුවන් ඔබට පිහිටවෙට කියව. එතකොට ආගමය කාර්ය මේ බයින් තැතිගත්ත මිනිසුන්ට පිටවී. එතකොට මෙන්න මේ විදිහට ආගම් පහළ වෙන්නේ මෙන්න මේ මනුස්ස චර්යාව හේතුකොට ගෙනයි. තුමා වෙනවෙදකින් කියන්න මේි මිනිසුන් පන්සල්ල යන්නේ පල්ලියන්නේ පයනිසා කනදහස. ඕ දැන් සමාර්හන්න පුළුවන් අපි පල්ලියයන්නේ පාන්සල්ලයන්නේ බෞධි පූජා කරන්නේ බය නිසාද අපට න එහම් බයක් තේරින් නෑ කියලා සමාරු කියන්න පුළුවන්. දැ මෙතන බලමු දැන් විිවිධාගමික වතාවත්වල මිනිසුන් යෙදෙන්නේ අවසාන වසයෙන් ඒකින් පිහිටආධාරයක් පිහිටක් නේද ශාන්තියක් යම්කිසි ඉහළ බලවේගේක ආශිර්වාදයක් ලබා ගැනීම සඳහා. ඉතින් කාටද කියන්න පුළුවන් මම මේ ආගමික වතාවත් කරන්නේ පිහිටක් බලාගෙන නෙවෙේ කියලා. කියඩ වැ එහෙමනම් අපිමි වර්තමානයේ දිපාවා. ආගමික වතාවත් කරන්නේ හිට ඇතුළේ ඒ තියන බය නිසායි ට මේ වගේ ගුප්ත දේව බලවේගවල පිහිට යදින්න අපි උපළඹවන මේ බය ඔබතුමක් මේ බය කුමක්ට එහි ස්වභාම වගේද ඔවද මේ බය ඔබකිව්වාගේ මේ ගුප්ත බලවේගවල යදීව්‍ය බලවේගේවා බූතය මත්තන් යක්ෂ බලවේගේවා ඒවගේ පිහිට සොයන්න පොළඹුවන මේ බය කෝමද මිනිස් සිතට ඇතුල්ලුණේ. කියනද අපට මෙහිදී විමසල බලන්න පුළුවන්. මම හිතන්නේ මේ පරිනාමේදී අපට ඇතිවුණ තත්ත්වයක්. දැඟ ඔබ දන්නවා දෙමුතු මේ හෝමෝසාපියෙන් කියන මේ මනුස්ෂ්‍යවර්ගයා දැනට පෘතිවයේ පහළ වෙලා වසර ලක්ෂ හැත්තෑවක් අසුවක් වෙන ඒ වසර හැත්තෑව අසුව තුළම මේ මනුස්්‍යයා ජීවත් වනේ ගණ කැලෑවල වන සතුන්ගේ අනතුරු උපද්‍රව තර්ජන මැද. එ හොට බයෙන් ඇැතිගෙන තමයි මුළු දවසම ජීවත් වුණේ ඊට අමතරුව ඔවුන් යම්යම ස්ථානවලට අරක්ගත්ත ගුප්ත බලවේග තියෙනවා කියලා ඒවායනොත් බය වනා ඒවගේම ස්වභාවධර්මය මහාවර්ෂා ගංවතුර අකුණු ගැසීම් බුහොමිකම්පාඒවගේම වසංගත රෝගව ඇතිවෙනකුට මිනිසුන්ට හැඟීමක් ඇතිවුණා මේ අහසේ නොපෙනෙන යංකිසි දිව්‍යමය ශලවේගයක් තියෙන. ඒ යක්ෂේක්කන්න පුළන් බූත එක්න්න පුළන් මේ බොහුතය අපත් එක්ක කෝප වෙලා තමයි මේ ගංවතුරු වර්ෂා වසංගත ඇති කරන්නේ කෙන හැඟීම ඇතිකුණ. ඊලට මිනිහ කල්පනා කරා ඒ මහ දෙව අප එෙක් කෝපවෙලා ඉන්නවා නම් මහ දෙවයා සතුරු කරන්න ඔහු කණ්ඩ කැමිති කෑමදෙන් ට ඕනෑ. හිතිකු හිතුව දැන් වනන්තරල්ල ජීවත්ත එච්ච කාලනෙ සත්ව බිලිපිූජා දුන්න ඒක සත්ව ආහාරයෙන් මේ මහ දෙවයා සතුටඒ කියලා නවන්. මස් දීම නේ කරන්න නේ.ඒ දෙවියෝ ඒ ආහරිටර්ගෙන අපත් එක තිවිච්ච තරහ ඇතිකර ගණී කියලා හිතුව. ඉළඟට හිතුවා මේ දෙවිය අපින් ගාක්ම මේ යටහත්වීම බලාපොරොත්වෙන ඇති. එක්ස ඔවුන් පාට හැදවා දෙවිය නේ මම ඔබට යටාත් යටත් යටත් මම ඉතාම යටහත් කෙනෙක් ඔබට කියලා ඔන්න මේ යාඥා පාට හදාගත්තා. එකතුත් මේකින් අපිට පෙනෙනවා අදමුතු වූ. මිනිසුම් ඇව්වා නෙවෙේ. මිනිසුන් විසින් තමන්ගේ බය නිසා පිහිටතාධාර පතාගෙන දෙවියෙක් නිර්මාණය කරා කියාද. එකඇන්නේ මිනිසා මවලතියෙන්නේ දෙවිය නෙවෙයි දෙවිය මවලතියන්නේ මිනිසා. නේද. තැන් මෙතන හරීම ලාමක වැඩක් වෙ සිදුවෙන. තමා විසින්ම මවාගත්ත දෙවයාට තමාම යාඥා කරලා පිහිට ඉල්ලීම. ඒසා මේ ආගමකව. ජීවිතේදී හරීම ලාමක දෙයක් මේ බාහිර බලවේගවලින් පිහිට ආධාර ඉල්ලීම. ඔබතුමා ඒ පරිනාම හ සම්බන්ධ කරලා කිවකාරණය තේරෙනවා යතර දෙ මට හිතන දැන්න්නේ මේ වගේ පිහිට යදින්නටතුල තුළල පැළිීමක් ඇතිකරේ බ අපි තවදුරටත් මේ ගැම්බර විමසල තර තිරු ගන්නෙ හරි අඇතිත් කළේ බය හරිටම කොහෙන් දෙන්නමක් මොකක්ද මේ කියනදය පිළිඳ. ඕ දැ බලන්න මනුෂ්‍ය දුර්වල සතිේ. කැලෑවේ ඉන්නකොට හරීම ජීවත් වුණන දුර්ල්ලම සතා තමයි මනුෂ්‍ය දුවන්න බැහැ ඇග සංවයේදී මුෘරදයි. ඉති මනුෂ්‍යට ඇතිවුණ මේ බය තමයි පසෙමේ ආගම් වලින් පිළිඹම එන්න පටන් ගත්ත. තැන් බලන්න බය නිසා ඇති වෙන අසරනකම්. දැන් අපට දිගින් දිගටම විපත් සිදුවෙනකොට කරදරකම්කටලු වි සිදුවන ගොට මොකද වෙන්නේ අපිට දැනන මා අසරණකමක්. ඒ අසරනකම දැරුණහම අපි මොකද කරන්නේ කොහද මෙට පිහිටක් තියෙන්නේ. කියලා පිහිට සොයනවා. ඉ කවරවරි කිව්වොත් මේ ඔබ පැමිණ තියෙන දුක්කරදවල්ලට අහවල් දේවාලට ගිහිල්ල පිහිට ඉල්ලන්න ලැබේවි. අහවල් දෙවයාගෙන් අපේ ආගමෙන් පිහිට ඉල්ලන්න ලැබේවි කියලා අර අසරනෝ සිතට හිතාගණ්ඩ බෑ. හරි? හෙම කිව්වාහම ඔහු ඒ විශ්වාස කරගෙන පිහිට ආධාර සොයාගෙනයා. එතුට අදත් ලෝකයේ මෙ හරියට දක්නට ලැබෙනවානේ දැන් සමහර යම්යම් කාලවල යම් යම් තැන්වොල දේව පිහිට ලැබෙනවා කිව්වාහම දහස් ගණන්ජානයා සතර දිබ්වාගෙන් එනවා ඒ පිහිට ලබා ගණ්ඩ. ැ මේකින් පේනවා මිනිස්සුම් තුළ කොයි තරම්. භයක් තියෙනවාද ජීවත්වීම සම්බන්ධයෙන් කියලා දෙ ඔතුමක් කිය මේ බය දේව යක්ෂාදීමේ බල්ල වේගවලින් පබිහිටි අධින්නට පොළම ඕන බය අනෙක් බිහිි කාරෙන් වෙනසන්න කොමට ොතුමක් අසරණ පමණනිසා තර මේ බ හැති වෙන්නේ කියලා ඉතර අනිකුත් ජීවිතය තියනෙ වි භිතිකා එක්ක මේ වෙනස්සන්න කො ඕහදැ ජීවිතය විධ බය තියෙනවා නද සරීරේටන තුරක්ක ේද කියන බය රැකියාව නැතිවෙේද ලෙඩ රෝගය හැදේද අදී විධ බය තියෙනවා. දැ මේ ඊටවඩ අපේ ගැඹුරු චිත්ත සන්තාන ගත ව බයක් මේ බය මූලික ලක්ෂණය තමයි තමාට මේ පවත්නා විදිහට ඉදිරියට ඉන්න පුළුවංගයේද කියන බය. එතකොට ජීවිතය මේ ආකාරයෙන් පවත්වාගන්න හැකිවේදෝ කියන බයයි මෙතන තියෙන්නේ මේ බයි අපිට විශේෂ නමක් දෙන්න පුළුවන් අපිට කියන්න පුළුවන් සංසාරික බය කියලා එතො මේ සංසාරික බය ඇතිවෙන්නේ අර පංකලින් කිව්වා වගේ ජීවිතය ගැන්න අනබෝධය අගඥානය නිසා ජීවිතය ස්වභාවය නොදනුවන්කම නිසා එතකොට ස්වභාව ධර්මය පිළිබඳ අවබෝධයක් නැති නිසයි මේ සංසාරික බය පුද්ගලයාට ඇතිෙන් මකෙන අ බීතිිකවුන් රඩී වෙනස් සංසාරයක බයකල යන්ඳන්නවා. ඒවගේ මේකට මුල්වන අානය අඥ්‍යානය කියල සඳහන් කර එ මේ කුමක් පිළි බඳවන අධ්‍යානයයක්ද බස කන්ද. න. එකයන්නේ මේ තමන්ටම තේරෙන්නෑ මේ ජීවිතය කියන්නේ කුමක්ද. එතුර ජීවිතය වෙන සිද්ධි අවබෝධ කර ගැනීමට ජීවිත පරිඥාණය නැහැ. එතුට යථාර්ථවාදීව, අපට මේ පෙනෙන්නේ නෑ. එතකොට හිතනවා කොහෙන්නරි පිහිටක් ලබාගෙන තමන්ට ආරක්ෂාව ලබාගත හැකි කියන හැඟීම තියෙනවා. ඉතින් අර ජීවිතය පිළිබඳ තියෙන මේ අස්තිරථාව පිළිබඳ බය හේතුකොට ගෙන අපි හැමෝූ උත්සා කරනවා ජීවිතය යම් ස්ථාවරයකට පවත්වාගෙන යන්න නෑ. අපි ආර්ථික වසයෙන් හැමාන්සේම ජීවිත ස්ථාවර කර ගන්න හදන. ඉතින් ඇත්වසේම ජීවිතය ස්ථාවර කර ගැනීම අවශ්‍යයි. නමුත් මේ මෙතන තියෙන්නේ මේ කවර ආකාරයකින් අපි ජීවි ස්ථාවර කරගත්ත් මේ බයි නැති වෙන්නේ නෑ. එතකට අ ඉතා ගැඹුරුවෙන් පවත්නා එක්තරා විදිහක මේ තර්කානුකූල නොවන බයක් මෙතන තියන්නේ. නේද . බයිි එකන බුතුමක් නක මේ යමුක්සිදදියකි මේ බුද්ධි මේ වශයෙන් කෙනු තේරම් ගන්න ොළුවන් දෙයක්න එක නොදාහකන බුද්ධිය තියවනන් කනකොටහරියට මේ විද දෙවන්ගේ පිහිට ඉල්ලීම පසු මනිසුන්යන් ඇතිවේ කෙන දස ඕ ද මෙහෙම පිටාධාර ඉල්ලීම මිනිසුන් ඉල්ල නාකාරය දකිනකොට මෙතන පැහැදිලියම ඒ මිනිසුන්ගේ බුද්ධිය ඉබිඳ වැටීමක් කමයි දක්නට ලැබන්නේ. මොකද අපට දුක්කරදර එනකොට බුද්ධිමත්ව බලන්නට බැරිවීම නිසයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්න. ඉතින් අපිට දුක්කරදර එෙනවනං වෙන පිහිටක් නැහැ. බුද්ධිය පිහිට. නේද බුද්ධිමත්ව මේවාදහා බලන්නට ඕන යථාර්ථවාදීව මේ තත්ත්වය තේරුම්ගන්නට ඕන. ඒ වගේම මේ පැමිණෙන දුක්කරදරවලින්. ඉගන ගන්නට ඕ මේ දුක්කරදරේ ආවේ මගේ පෞර්ෂය තියන මෙන්න මේ දර්වල තම නිසා. ඒම නම් මම මේ පෞරෂ දුර්ලතාව හදාගණ්ඩ ඕනෑ. අන්නේ මේ පැමිණෙන දුක්කරදරවලින් අපට පුළුව ජීවිතයේ වඩා ශක්තිමත් කරගන්න. එතකොට යථාර්ථවාදීව බැලිය යුතු මිනිසුන්ගේ ඇතිවන්න දුක්කම් කටලුුවලට ගුප්ත බලවේගවල පිහිටසෙවීම. එත අවිදයකින් බුද්ධියයේ බිඳ වැටීමක් බව අපි දකින්නේ අපි එකකි වෙන පැතිිකඩ ගත්තුත් භාශමත්ම දැන් අපීතමු බතුම කලින් කිවිද්යට කෙනෙක් ඔය බහයට පත්තන් ප්‍රධානයව අසරණකම දිගින්දිගතම කරදර පීඩා යම් යම් දේවල් ෙනකොට අසරණ වෙන අසරීමත් එක මානසයකව යම් කිසි ගිලන්වීමක් ඇතියෙනවා හැබැ අප බැලූතේ මානසි ිලන්ීම තියෙන කෙනෙකට පතුමි කවරුත්ගේ අපි බොහොම සුව පාසුවෙන් යනකොට දේ පිහිටවල් බලන්න නැතිවේ ඔො මෝනතරන් දකල් තිෙන දියන්න ශ්වාසනු කරන සාමාන්‍ය අවස්ථ දෙවන් නිශ්වාසනක කරන බින කතා නොකරණය රෝගී වුනහම පවුලේ බිඳ වැටීමෙනකොට කරදරව වුණම ඔන්න මාන්සික අසරණ ගිලන්න වනහම ඒ දෙව පිහිට පතනවස්ථා තියෙන යම්යම් ආකාරය. එත්තකොට ඇත්තර මෙතැන් සිද්ධ වන්නේ අර ගිලන් වූ මනසට පොඩි මනෝ ප්‍රතිකාරයක් ලබා දීම නොවේ දෙෙහි. දකක් නදතු නැ ඔහ දැන් ජීවිතයේ ප්‍රශ්න දිගින් දිගට එනකොට මනස ගිලන්න වනහම නේද ඔය දවපීට සෙවීමෙන් පොල් ගැසීමෙන් පලිගැහීමෙන් යාගඥා කිරීමෙන් යම් මානසික ප්‍රතිකාරයක් ඇති වෙන. ඒක සත්‍යයි නොව මේ මානන්සික ප්‍රකා ඕනමදයකින් ලබාගන්න පුළුව. <laughs> <muchas> <hans> ැ බලි ල්ොල තවසාන්නේ මානසික ප්‍රතිකාරයක් නෙනේ. දැන් මම දැකල තියෙනවා ජීවිතයේ ප්‍රශ ආවහම්ම දේවාළවලට ගිහිල්ලා පිහිට ඉල්ලන මිනිස්සු. පසුව කියයනවා මට ප්‍රශ්නයක්කාාව මම දේවාලට ගිහිල්ලා මෙන්න මේ බාරහාර වුණා. ඊද පසේ ප්‍රශ්නය හරිගිය. මට දේව පිහිට ලැබුණා. මගේ යාඥාවට පිළිතුර ලැබුණනා කිය කිය මනිසුම් මහර තියෙන. ැබ එමද දිගිදිගට බානකොට පේනවා ඒ පිහිට ලැබීම නිසා ඔවුන් එක්තරාවිදිගේ ඇබ බැහි වෙනවා. පුංචි ප්‍රශ්නයක් වුණත් දැන් අපි දකිනවා අ බපුද්ගලයා දේවල්ට ගිහිල්ල කන්නලව කරන. මේකින් වෙන්නේ ජීවිතය ප්‍රශ්නවලට ඔහුට ු මහුණ දිය යුතු ආත්මශක්තිය පිරිහීම. ඒ ආත්ම ශක්තිය වෙනුවට ගුප්ත බලවේගවල පිහිට සොයනා. එතු පිහිට හොයන්න හොයාත්න පුද්ගලයාගේ ආත්ම ශක්තිය බිඳ වැටිනා. මට පොට් ිෙනස් පත්ත කර සගචාය මු කහරණ බොතුම අපි කතා කරීම තෙක්කල මේ බය අසරණකමණනිසා ඇතිවූවාය මේ විධ පිහිට සෙවීම. හැබයි අප අතරම් දකිනවා අසරණ වෙලා බය නිසාමත් නොවී විශ්වාසයක් කටිට සම්සූ පහස්සෙන් හොඳින් ඉන්න කාලවල අපි සමාන අලාගත කටයුතු සඳහා වඩා යහපතක් ඇති කරගන්න ආශීරවාද පිහිටක් දෙවියන්ගෙන් ඒ ගුප්ට බලයවගෙන ගන්නවාමහට ඒ බය නිසා මැතිවෙනදයක් නෙවේ දැ දනක ගැමු ස අල යම්පතිය අලුත්්‍යපෘතියක් පටන්ගන්නගොට එකත් බය නිසා වෙනදයක් ඇත්තර වෙන් රට කියගෙන බද ඒත් බය නිසානේ නේ දැ්‍යාපාරයක් ආලම්භ ගන්න ගොට රටියේ නැති. ගුප්ත බලවේගවල පිහිට සොයවා ඒ හන්නේ අපි ඇතුලේ බයත් තියවා මේ ව්‍යාපාරය අසාර්ථක වීද. නේද එතකොට අපි කවර හෝ ආගමික වතාවක් කරනවා නම් දේව පිහිට වගේ දේවල් කරනවා නම් එතන බය තියෙනවා නැත්තන් අපි කවදවත් කරන්නේ නෑ. මට මෙ මතක් එෙනවා ධමුතු පුංචි කතන්දරයක්. එක්තරා පූජගේ ළමයින්ගෙන් ඇහෝවලු ගොල හැමදාම ්‍යඥා කරනවා නේද. එතකොට එකළමෙක් නැගිල් ලෙක්වලු ස්වාමයණි මම රෑට යාඥා කරනවා කියලා. එතුරල ඇයි දවල්ට යඥා කරන්න නැද්ද. එතුරේ ළමකොල්ලු දවල්ට මට බයන රෑට බයිතිය නිසා ම ්‍යඥා කරනවා කියලා. දැ මේ ළමයාගේ කියමන සම්පූර්ණම ආගමේ ආගම කියන්නේ කුමක්ද කියලා පේනෙන. අපි මේ සේලම පිෂිටාධාර හොයන්නේ නේද? බය නිසා. බය නැත්තන් අපට මේ ආගම් අපට දීමට පොරුන්දුවන එක පිහිටක්කා තවශ්‍ය නහ. හොඳ අපි තර්ම ප්‍රාගක පත්තර ගිල්ල බතුමගේ ප්‍රශ්නයක් හැවොත් තුමාකිර තැන් අසරවැෙන කකිරකට මානසික ගිලන් වෙනනකිරකු ැඩිරද හමුුවේ මේ මනු ප්‍රතිකාර සහහා වැනි දේලටයොමයිනවාකි. නි ත්වක ො ොව ොව බතුම යෝජනා කරන කමක්දම වැනි පුදගලයන්ු දානකට කරදරය වද හිනිසා නිසා දිගින්දිටම යම්ක යයාකාරයක මානසිකක් ගිලන්න වූ කෙනෙකුට බොතුම යෝජනා කරන කමොල්ද. හොඳ ප්‍රශ්නයක් ඇැවෙනේ ැ අපි දකිනවා අප්‍රමාන කරදර දුක්කම් කටලු විපත් නිසා මනසින් බිඳ වැටන අසරන බවයේ පත්ලටම වැටන මනිස්සු. නේද. ැ එෙම මනිසුන් දැක්කාම ඔය. ආගම්වලට හරවා ගන්නා ඉක්මනට ගිහිල්ලා අපේ දෙවට පුළුවන් ඔබට පිහිට වෙන්න කියලා එමිනිසුන් තමන්ට මේ නතු කරගන්න. දැන් එහෙම කෙනෙක් අපි දැක්කහම අපට පුළුවන් යම් අර මනවිද්‍යාව තියනනේ මනව උපදේශනය කියලා මේ මනව උපදේශනය දීලා පුද්ගලයා නැවත මනසින් නගා සිටවන්න පුළුවන්. එහි ක්‍රියාදාමී වෙන්නේ. මේ අසා සිටන ඔබටත් මේ ප්‍රෝජනවත් එහෙම නෙක් දැක්කාම මානුසික දයාවෙන් කරුණාවෙන් ආදරයෙන්ගේ පුද්ගලයායට කතා කරන්න කතා කරලා අහන්න ඔබේ ගැටලෝකුමක්ද එතටේ පුද්ගලයා දිගින් දිගටම තමන්ගේ අසරණකම වේදනාව ඔබට කියාවි. ඔබ කළ යුත්තය හුදට ඇහුම් කන්දීල තවත් ඔහුට නිදහස්ස තමන්ගේ හිත ඇතුළ තියෙන පීඩනය ප්‍රකාශ කරන්න ඉඩහැරීම. මේම පුද්ගලයේ තමා පෙලෙන මානසික වේදනාව ප්‍රකාශ කරන්න කරන්න මොකද වෙන්නෙහුට යම් අස් ඇසිල්ලක් ලැබෙන. අන්නේ අස්්‍ය ඇසිල්ල ලැබීම සමගමාර යට පපත්ත තිබූ බුද්ධිය නැවත ක්‍රියාත්මක වෙන්න පටන්ගන්නවා. ඊළඟට ඔබ පුළුවන් අහන්න්න දැන් ඔබ මේ ප්‍රශ්නේදී කුමක්ද කරන්ඩ යන්නේ. අපි මේකට විකල් පොහොම මේකට විසිඳුම් හොම කියලා හස් විකල්ප සෙවීමට විසඳුම් සෙවීමට යොමු කරන්න පුළුව. ඔහු අවාද්‍යයෙන්න්නේ අන්ඩ අවශ්‍ය නැහැ. ඔහු ලවාම මොකක්ද කරන්නේ කියලා. හල ඔහු ලවා හොඳ බුද්ධිමත් විසඳුමකට චුමුකරන්න. එන්ඩ සලසන්න පුළුවන්. ඊට පස්සේ මේ විසඳම කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. යම් කිසි ක්‍රියාත්මක වැඩපිළිෝලක්. හදාගන්න ඔහුට අපිට උදව කරත හැකි. ඊළඟට අපිට කර හැකේ ඔබට මේ පුළුවන් කරන්න කියලා. ඔවුව ශක්තිමත් කිරීමම් එත එහෙම ශක්තිමත් වවුණ පුද්ගලයා ටිකෙන්ටික ක්‍රියා ආරම්භ කරලා ප්‍රශ්න විසදාාව. දැන් ඉතාම දරුණු ප්‍රශ්නයක් අපට තිබුණත්. ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් කොච්චර පසු ඇැවි තැවි හිටියත් ප්‍රශ්න විස දෙන්නේ නෑ. ප්‍රශ්නය විස දෙන්න නම් කොත ංහරි ක්‍රියාව ආරම්භ කරන්නට. ක්‍රියාව කාරම්භ කිරීම සමග මකදන්නේ ප්‍රශ්නය සරූපයේ වෙනස්සෙවී ගිහිල ප්‍රශ්නය බරපතලකම දැඩිකම ඩවෙලා ග කියලා ප්‍රශ්න විඳගන්න පුළුවන්ගේන. තැන් බතුමහ මනුෂ්‍යයාගේ කැටුට තවත් මනුෂ්‍යයන්ගගේ සහය එලැබීමමක්ගෙන ඇතර මූලිකව කතා කරේ මුත් සමහර දේවවාදයාගම සඳහලන් දෙයක්ම මනුෂ්‍යයාගේ ගැටලු සඳගන්නට මනුෂයායට තනිම බැහයට දේව පිහිට අවශ්‍යය කියලා. ඔෝ මං අහරතියනා මේ සමහර ආගංවල ප්‍රසිද්ධිය කියනවා මනුෂ්‍යයාගේ ගැටලු විසඳගන්න මනුසයාට තනියම බැහැ. ඒ සඳහා දේව පිහිට අවශ්‍යයි කියලා. මනිතැන්නේ මේ ප්‍රකාශයේ මනුසයා තවදුරටත් දුරලකිරීමට. මනුෂ්‍යයා අදී බලවේගවල පිහිට සෙවීමට පෙළඹීමක් මේ ක්‍රියාකා මේ කියමෙනින් වෙන්නේ ඒ නිසා මනුෂ්‍යයා දුරල කරන කියමනක් නිිසක් මනුෂ්‍යයා ශක්තිමත් කරන කියමනක් නෙවේ. නොත් අප මං හල් තියෙන ඕනතරන් පිනිසුන් සමහලටින මටයා කිසි ගැටලුවක් ඇතිවුණ මං දේව පිහිට බලපොරොත්තුන් යම් කිසි හියාජ්‍යමේය කරන තිර යම් කරන්න ලොව කරය පිට ලැබුණයි කියලා ඕ තමන්ට පිහිට ලැබුණා කියලා මිනිසුන් කියන අවස්ථා තියෙනවා. ඇත්තට මෙතන වනේ තමන් ඉල්ලුවා යම් බලවේගයකින් අපි එක් කියන බලවේගෙන් ඉල්ලවා ඉල්ලීමේ දැඩිකම නිසා. හරිද ඇත්තට මෙතන ක්‍රියාත්මක වුණේ අවසාන වසයෙන් භාණටුව තමාගේම ශක්තියයි. දැන් දෙවියන්ගේ ස්වරූපයෙන් එන්නේ මේ පිටස්තර කොහැරි දෙවි කෙනෙක්ගේ ශක්තියනෙ වේ තමාගේම ශක්තියයි. ඒම නං අපිටර ගුප්ත එක් කියන සාධකයතන්ට ගන්නේ නැතුව තමන්ට ප්‍රශ්නයක් වුණ හා මේක ගැන හිතලා, තමාගේම අධිෂ්ඨානය වීර්ය ප්‍රඥාව උපක්්‍රමශීලිතවය අවධි කරගත්තත්. අපට අවශ්‍ය නැහැ වෙනත් බලවේගවල පිහිට හොයන්න ොකද මනුෂ්‍යයාට ඇතිවන සෑම ගැටලුවක්ම විශ්දාා ගැනීම, ශක්තිය මනුෂ්‍යර සබාධර්මීෙන් ලැබීති අන මුත් පං අවසන් වශන පතුමාගගේ හන කැමති දැන් ආගමික ක්‍රම මගින් ඒ තමාතුළමහු ශක්තිය අධකිරීම වුණත් ඒක වෙන්න තොර පොඩියව මාර්ගයක් තියනවා දැ. ස්වශක්තියඔය ගැටලුවක ඉන්න වෙලා බොහදවල යට පතරති වෙලාක ස්වශක්තිය ඒෙම මාර්ගක යන්නනතු අවධිරගන්න කොහොමද පල්මකොට මම කිවවාගේ අර තමාලක පිඩාකින් පෙල්නකොට හිතවතුන්ට කියලා නේද ඔවුන් සමග සාකච්ඡා කිරීම අවශ්‍යයි. ඔවුන් සග සාකච්ඡා කරනකුට අන්න තමන්ටම පෙනෙන්ට පටන් ගන්න තමන් මේ සම්බන්ධය කළ යුක්තයකු මද කියලා බලදැන් ප්‍රශ්න පිළිබඳ කලකිරීමෙන් සිටීමෙන් වැඩක්වෙන්නේ නෑනේ නේද. තමන්ට සිදුවෙනවා ධනාත්මකව ඔහු මට පුළුවන්. මේ ප්‍රශ්නය විසඳ ගැනීමේ ශක්තිය මට තියෙනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගන්න. දැන් අධිෂ්ඨානය ලක්ෂණය මේකයි අධි්ටානය ඇති කරගන්නේ අධස්්ටානය අනුව ක්‍රිය කරකොට තව තවත් අධිෂ්ානය ශක්ති මත්ව නම්. එතකොට පිහිට ගුප්ත බලයගලින් සෙවීමනෙවේ අවශ්‍ය ප්‍රශ්නහමුවේ යම් ආකාරයකින් ක්‍රියාකිරීම. ක්‍රියාකිරීම තුළින් ප්‍රශ්නය විසඳෙන. අවසන් පශනයලිකව මට ඔබතුමා එක සන්ඳදිනට තම එක දයක් අහනු දැන්. අපි බොහෝට මේ වැර රහණ වනසාකචාති කතා කරම දැන් ඇතම තමන් කියල කෙනෙක් නෑහ තමන් හරිගයටම නි අවරණය වනාාම මේ විශවය තුළ මේසි කියල්ල තියෙන්නේ කිය. මේි කොයි කරම හරි උත්හකරණය අතිමේදී එතන සම්බන්ධීනමද ඕ දැන් මම නැහැ ඒ ඉහල පරමාර්ථ සත්‍යයක්. දැන් අප මේ කතා කර මේ විවහාරික ලෝකයේ තියන තත්වයක් පිළිබඳ. ඉතින් ඇත්තටම දැ ඉහල සත්‍යයක් අවෝධ කර ගත්තා කියන්නේ ස්වභාව ධර්මය සමඟ අපි සුසංයෝගී වුණා. ඒ ස්භධර්මය සමඟ සවසංයෝගී වුණහම ස්වභාවධර්මය විසින් අපේ ප්‍රශ්න විසඳන එක්තරස්වරු ආකාරයක් තියෙනවා. නමුත් මෙතන අපි කතාකරේ සෝශාතියෙන් ප්‍රශ්න විසදාගලට හැකි බවයි අපි අද දවශේ සාකච්චාව ලක්කරේ ධර්ම පදේකසි අසුුවටන ගාතාව ආකැමතියවසන් වශය සින්හ තේර නවතව කතාව කොබොට කියන්න මේසාකච්චාවෙන් පසු යම්ම අවබෝධි වනිසාස කුණද කියල බලාගන්නට. බියෙන් තැතිගත් මිනිස්සු පර්වත කලෑ ආරාම ගහ චෛත්‍යයන මේේදේ බොහෝ සේන්සාර්ණ කර ගනිති. අපි අධාර්ථය ස්වන්නටසා කරේ මේ ගාතාවයි අර්තම සතුන්ව ව බාසරේ මහත්මෑයට පත්සම ගක්වින් පිළිබඳ. අපි යලිත් ලබන් සතති හලුත්වඩසටානකින් හමුමුවේ.